ගේරහතු සම් සබුද්ධස්ස නමු තස්ස බගේවිතු අරහතු සම් සබුද්ධස්ස නමු තස්ස බගේවෙතු අරහතු සම් සබුද්ධස්ස කරුණසිතෙල හදය Pannya පjuতে විහতেහතම சමලkeගวัน சুගangගtiවිමුangुsुsु අද්ා බුද්ධි සම්පන්න ගුණගරුක කාරුණික වාසනාවන්ත පින්වතුනිි මහාකාරුණික ධර්මස්සාමී වූ ලූතුරා සම්මා සම්බුදුමුවෙන් මහා කරුණාවෙන් වදාල උතුම් ගම්බීර අබිදධර්මයෙන් බිඳක් මේ වෙලා වේ ශ්‍රවනය කරගන්නයි මේ පින්වතුන් සූදානං වෙන්නේ ගැඹරු දහම් කතා ශ්‍රවණය කිරීම පෙරපින් මතුවෙන්න හේතුවා. පුබ්බේච කතපුං්ඥතා කියන මේ මහා මංගල ධර්මය මතුකරගන්න පෙරපම් මතුන්න ගැමුරු දහම් කතා අපට අවශ්‍ය වෙනෝ. නුවන දියුණුවෙන් එතකොටයි. අපි මේ ලෝකයේ ඇසකන නාසය දිවසරීරය එත්ත කියන මේට ගොදුරුවන්න ගෝචචරවන ප්‍රමාණ වන දේවල් තමයි අපි දන්නේ.ඉදි ලෝකයේ දේවල් බොහොම අඩුයි අපිම හොයාගත්තු දේවලු. පිින්වතුනි ලෝකයේ ධර්මතාවය ගත්තහම මේ ලෝක අත්ති ලෝකයේ සම්මගගතා සම්මා පටි පන්නා. එකයන්නේ මනාකොට වැඩම කළ ඒවගේ මනාකොට පිළිපන්, උත්තමයන් වහන්සේලා අවබෝධ කරගෙනති නො මෙල්ලෝ ඒ තමයි බුදු පසේබුදු මහරහතන් වහන්සේලා. ඒ උත්තමයන් වහන්සේලා මේ උතුම් මාර්ගය අපට කියල දීලති නවා. ඉතින් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ අපට මේ භවයට පින්වතුනි මේ උතුන් ධර්ම මාර්ගය කියල දුන්නේ. එතකොට අපි මේ මාර්ගය තේරුම් අරගන්නට, ඕන ඒකට අවශ්‍ය කරන මග කියල දෙනෝමේ අභිධර්මයෙන්. මේක හේතු ගොඩකින් ඇතිවෙච්ච ධර්ම තාවයක් කිය. ඒ නිසා මේ කාරණාව තේරුම් ගත්තොත්. ඒ වස්තූන්ට තින තන්හාව නැතිකරගන්න පුළුවන්ය. තන්හාව නැතිවිච්ච තැන නිවනය. එතකොට දුක්ක සත්‍යය තේරුම් ගැනීමෙන් ස්තන්හාව ප්‍රහාණය වීමින්. ඒ වගේ නිවන අවබෝධවීමෙන් ඒකාන්තයම ජරාමරණ සසදුක නැතිවෙනවායේ කියන එක මහාකාරුණික ලූතුරා බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ නිසා මේ වෙලාවේදී බොහෝම සද්ධාාවන් මේ ධර්මය අහන්නටෝන මතක තබාගන්න උත්සාහ කරන්නඩුවඕන විශේසයෙන්ම මේ වචන සමහර වෙලාවට මතක හිටින් නැතිවෙන්න පුළුවන් වච්චන නෙමයි මෙතන තියෙන්න්නේ. අත්තේනේව මේයත්තුූ කිංකාහසි බියන්ජනා බහු කිය අරකිවිස් උපතිස්ස පරිබ්්‍රරාජගතුමා මට මේ අර්ථයනුයි ප්‍රයෝජන වෙන්නේ මේ වච්චනවලින්වත් අකුරුවලින්වත් මට වැඩක් නෑ බොහෝ කොටකීමෙන් මට ප්‍රයෝජනයක් නෑ මට ඕනවෙන්නේ මූලික සම්පිණඩනාත්මක අර්ථයයි. එතුොට බලන්න ඒවාගේ, මේ මේ ධර්මතාවයක් අපි නිරන්තරෙන් ගැන මේ මේ ධර්මතාවයක් මෙහෙම දෙයක් තියෙනවාය කියන මේ අපි එකම හිතක් කියල හිතාගෙන හිටියට සිතුවිල්ලක් කියල්ලා හිතාගෙන හිටියට. පිංවතුනි මේ මේ ධර්මතාවයක් තියෙනවාය කියන අවබෝධයයි පිංවතුන ලබාගන්න ඕනි. එක නිසා අද මේ දේශනාවේ දායිකත්වය දරන පින්ංවතුන්. ෝම සතුට වෙන්නට ඕන අපි මේ අභිධර්ම චන්දරිකාමය වැඩ සටහනට දායකත්වය දැක්කවා ගැඹරු දහම් කරුණු ලෝකයාට ගෙන හැරපාන මේ වැඩ සටහනින් ඒකාන්තේම්ම ලබා ගත්තා උත්තුංග මහාපිම්බලය ඒකාන්තෙන් අපට අදාදම සුකා පටිපදා කිප්පා භිඥ්ඥා කියන විදිහට මේ උතුන් දර්මය අවබෝධ කරගන්න වාසනා සම්පත්ය ලැබේවා කියන පාර්ථනාව පිහිටුවාගන්න ට ඕන. ඒ නිසා දරුවන්ට තමන්ට මහා යහපත පිණිස හේතුවෙන උතුම් වැඩ සටහනකටයි අපි මේදායකත්ය දැරුවේ. අප ලොපද්‍රව දුරුවෙන පෙරපින් මතුවෙන හිතන පතන සියලු පැතුමං හිටුවෙන්න උත්තුංග මහා පිනක් අපට මේ සිද්ධ වෙන්නේ කියල සතුටවෙන්න ටඕන. වගේම පිින්වත් හැමෝටම සියලු යහපත සැනසිල්ල උදා පත්්‍රේවා සුවසේම පාර්මී ගුණ දියුණු වේවා උතුන් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධය පිණිසද හේතුවාසනාාවේවා කියෙන සිර්වාදෙන් දැංවතුන් මේ අභිධර්ම චන්දිරිකාව කියන වැඩසටහන ආරම්භ කරනවා. දැං අදාපට කතා කරන්න තියෙන්න්නේ සෝභන චෛතිසික පිළිබඳව කතා කරන්න තියෙන්නේ අපි සෝභන සාධාරණ චෛතිසික පිළිබඳව කතා කලා සෝභන සාධාරණ චෛසික කීයක්ත් තියෙනවද දහන් නමයක් තියෙන මොනවෝදේවා සද්ධ පලවෙනික සද්ධාව දෙක සති තුන්න හරිී ඒවගේ මහත්තර ඔත් අප ඒවගේම සද්දා සති හිරී ඔත්තප් අලෝබ. ඊළඟට පස්වන අලෝබ. අයවෙනක අදෝස. හත්වෙනක තමයි තත්්‍ර මජ්ජත්තතාවය. ඒවගේ මට වෙනක තමයි කාය පස්සද්දී ඒවගේම නමවෙනක තමයි චිත්ත පස්සද්දී. එළඟට දහවෙනක තමයි කාය ලහුතා. චිත්ත ලහතාට එකලහයි කාය කම්ම්ඥතා චිත්තකම්ම්‍යතා දොළහ දහතුන කාය පාගුණ්ඥතා චිත්ත පාගුණ්ඥතා දාහතර පහළුව ඒවගේ කායිජු කතා චිත්තේජුකතා ඒවගේ දැම්මි කතාගරන්නතින සම්මාවාචා සම්මා කම්මන්ත කියන සම්මා ආජීව කියන චෛතසික තුන. එතු සද්ධ සති හිරි ඔත්තප්ප අලෝභ අදෝස අමෝහ ත්‍ර මජජත්තතා කාය පස්සද්දි, චිත්ත පස්සද්දිි කාය ලහතා, චිත්්‍ර ලහතා කාය මුදතා, චිත්ත මුදතා කායකම්ම්‍යතා, චිත්තකම්ම්‍යතා, කාය පාගුණ්ඥතා චිත්ත පාගුණ්්‍යතා කායජු කතා චිත්තජු කතා කියල මේ විදිහට සෝභන සාධාරණ චයිසික දහනමයක් ගැන කතා කරලා විසිවැනි සාචෛතසිකය සෝභන චෛතසිකයක් වසයෙන් එකර අනිත් හැම සිතකම යෙදන්නේ නෑ පිින්මතුනි සමහරසිත්වල කුසල් සිත්වල යෙදෙනවා අ එහෙම චෛතසිකයක් පිළිබඳව පළමුමුදෙන් අපි මේ විරති චෛතසික කියලා ඒ හඳන්න නො විරති චෛසික තුනක්තියනෝ එමනොවද සම්මාවාචා සම්මාකම්මන්ත සම්මා ආජීවය විරති කියනකි තේරුම මොකක්ද විරති කියල කියන්නේ වැලැක්මනි වැලැක්ම කියන ආර්ථය ප්‍රකාශ කරන්න විරති කියන වච්චනය භාවිතා කරනවා තියනව පින්වතුන අබිධර්ම චන්ද්‍රිකාව පොත බලන්න සම්පත්ත විරති සමාධාන විරති සමුච්චේද විරති කියල විරති තුනක් තියෙනවන පින්මතුනි සම්පත්ත විරති කියල කියන්නේ අපි දැන් වෙලාදැ විරති කියලකිව හම පින්මතුන විරවි තබ්බ වස්තුූන් කියලා හතක් දක්වනවා වැලක යුතු කාරණ හතක්තිනෝ ඒ හත ඉස්සල්ල දෙන ගණඩුවනු මොනුවද පානාතිපාතා අධින්නාදාන කාමී සුමිච්චා චාරා මුසාවාදා ඒවගේ පිසුනාවාචා පරුසාවාචා සම්පප්පලාපා කියන මෙන්න මේ කියන කාරණ ටිකච් මිච්චා ජීවා කියන පින්වතුන ආජීවය සඳහා බොරුකීමත් දිවි පැවැත්ම සඳහා බොරුවාදී සත්ව විදාාකුසලයන් සිද්ධ කිරීමත් කියන මෙන්න මේ කාරණ තමයි පිින්වතුනි විරවි තබ්බ වස්තුූන් කියල කියන්නේ. විරවි තබ්බ වස්තුූන් එතකඩ කීක් තියනවද විශේසය මහතයි මොනවදහත අරකියපු පංච සීලේට අයිති සුරාමේරයක අයිති වෙනෝතැන්ට අ්‍යන් අන්තර්ගත වෙනෝ කාමී සුමි්චා චාරා කියන එකට ඊළඟට පිස්සුනාවාචා පරුසාවාචා සම්ප්පලපා කියන මෙන්න මේ ටිකත්ෙක් අතනමුල් හතරයි පින්වතුනිි හතක් වෙනොමේ සත්විද අකුසල කර්ම යංගෙන් වැලකීම තමයි වතුනී විශේසයම විරවි තබ්බ වස්තුූන් කියලා හඳුන්නනු ලබන්නේ ඉතින් මේ විරවි තබ්බ වස්තුන් ගත්තහම බොහොම බයානක දේවල් මේ අපි මේවායි වැලකුණො සංසාර දුකාඩුයින දැන් සාමාන්‍යෙන් ගත්තාහම ප්‍රාණගහතාදී පාපයක් කළහොත් කල්ප ගණන් නිරේ පැහෙන්න වෙනවනි ඉති ඒවායිෙන් වැලකෙන්න ජංකිසිශක්තියක් ෝන වෙනෝ හිතට අන්නේ ශක්තිය තමයි පිංමතුනි සම්පත්ත විරති සමාධාන විරති සමුච්චේද විරතියාදී වසයෙන් දක්වොනු ලබන්නේ මේ විරති කියන චයිසික තුනට අන්තර්ගත වෙනෝ. එතකොට සම්මා වාචාවට පිංමතුනි හතරක් අයිති වෙන. මොනවද මුසාවාද පිසුනාවාච්චා පරුසාවාචා සම්ප්පලාපා ඒළඟට සම්මා කම්මන්තයට තුනක් අයිති වෙනවා ඒක අන්නෙ මොනෝද පානාතිපාතා අධින් නාදානා කාමිසු මිච්චා ජාරා කියල තමයි ඒටි ඳ හඳුන් පින්මතුන විශේෂයෙන්ම මෙහෙම කියනවා වෙරති ධරම තුන් දෙනෙක් කියනවා. මේ විරති කියල කියන්නේ ප්‍රාණඝාතාදී දුෂ්චරිතයෙන් වැලකෙන ස්වභාවය කියලා කියනවා. එතකොට මේ විරවි තබ්බ වස්තුූන් ගැන දක්වනෝ මංකිව්ව විදිහයට මේ දුෂ්චරිත වස්තුූන්ගෙන් වෙෙන් වෙලා. ඒ වගේම යහපත් කටයුතුවාදය සිද්ධ කරනවනං යහපත් වෙළ දාම්මාදී සිද්ධ කරනලා ජීවිතය පවත්වන වනම් ඇ සම්මා ආජීව කියන මේ විරතියත් සිෙද්ද වෙනවා අපි බලමු පිින්මතුනි සම්මාවාචා කියල කියන්නේ කුමක්ද කියලා. සම්මාවාචා කියල කියන්නේ මුසාවාද. පිසුනාවාචා පරුසාවාචා සම්පප්පලාපා කියනම දුෂ්චරිත හතරින්වෙංවීමට කියනවා සම්මාවාචා කියන වචනය. සාමාන්‍යෙන් පිින්වතුනි. අපිට දැන් සම්පත්ව විරතිගෙනමන් අර මුලින්කිව්වෙ සම්පත්ත කියල කියන්නේ දැන් ඔය ප්‍රාණගහතාදී පවක් කරන්න හමූනහම මම මොකරද මේ සතා මරන්නේ අර චක්කන කියල දරුවෙක් හාසාවෙෙකු මරන්න තමන්ගේ සහෝදරයාගේ නියමයමත තමන්ගේ මවතුමයට සාමස් දෙන්න මේ නියම කඩපු වෙලාව වෛද්‍යවරයා පින්මතුන බෙහෙත් පිණිස ඒදං චක්කන ගිහිෙල්ලාක වෙලට යනකොට සාවකු ඒවගේම පුඩුවක පට ලැවී කිරි කිරි කියන අනුකරන හඬනගමින් ඉන්නකොට ගිහිල්ලා අරසාවාතට අරගෙන එදා හිතනවා අනේ මේ සත්්‍යයා මම් මැරුවොත් මගේ අම්ම වෙනුවෙන් හරිින් කියන්නේ මට යහපතක් පෙන්න්නෑ මගේ මෞතුමයට යහපතක් වෙන්නෙත් නෑ ඒ නිසානේ මේ සත්්‍යයා අද නිදහස් කරනවා අද උඹ නිදහස්කිරීමේ පිනේ බලයෙන් ඒකාන්තෙම් මගේ අම්මාගේ ලෙඩේ සනීපවේවා. ඒ විදිහට පින්වතුන සත්‍ය ක්‍රියා කරලාර සාවා නිදහස් කලාානෙ එතකොට මේ චක්කනක කෙතට ගියපු වෙලාවේ සාවා දැක්කා දැකගමන්ම ලේසිෙන් අහුනාය කියලා එහෙම මැරුවනෑ. මොකද කළේ නිදහස් කලානෙ ඒවාගේ පිින්මතුනි ඒඒ අවස්ථාවේදී තමන්ට බොරුවක් කියන්න වෙන්න පුළුවන්. එතකොට ඒ බොරුවක් කියන්න ආපු ගමන්ම බොරුව නවස්තගන්න කියන්න ඇැතුව. මං මේ බොරු කියනක හොඳයිද කියල කල්පනා කල බොරුවෙන් වලකිනෝ. ඒ ඒ අවස්ථාවලදි මදුරුවෙක් මරන්න වුනොත් ඒවගේම අපි ඒක නොමරා ඉන්න පුළුවන් තරන් බේරන්න බලනෝ. ඒවගේ ඒ ඒ අවස්ථාවලදි වලකින ගතියට කියනවා සම්පත්ත විරතිී කියලා. ඉළඟට පින්වතුනි සමාධාන විරතී කියල තව විරතියත්තියනවනි සමාධාන විරති කියල කියන්නේ පිින්වතුනි සිික්ෂාපද සමාදං වනහම, රකින් රැකිෙනවනි සාමාන්‍යෙන් ගත්තාම මේ පිින්වතුන් සිල්ගත්තු දවසට ප්‍රාණඝාතය කරන්න මත්තද්‍රබුන්නෑ සොරකංකරන්න එහෙමර සිල්ගත්තයි කියල එහෙම නොකර ඉන්නවනි එති මම උතුන් සීලියක පිහිටල ඉන්නේ කියලා. එකට ගැන සමාධාන විරත්ති කියන වච්චනය භාවිතා කරනවා. සමාදං වෙලා දැන් ඔය පිංගල බුද්ධ රක්කිත කියලා. තාමින් වහන්සේගින් සිල් සමාධං වෙච්ච උතුරු වඩුන්නාව උපාසක මහත්තෙක් අර පිින්මතුන ගවයන් තන කොල කන්න ලිහල දැම්මන එක ඇන ගවයන් බලන්න ගියපු වෙලා මේ ගවයෝ ඇවිදගෙන ගිහිල්ල වනාන්තරයට ගිල්ල ගවී හොයාගන්න එහම කැත්තත් තරන් යනකොට හරියටමත් මහාදාාර පිම්ඹුරෙක් වෙලාගත්තන ඒ වෙලාවේදී මේ උපාසක මහත්තේ එදා උදේ පාන්දර සිල් අරගෙන හිටිය පිංගල බුද්ධ රක් පිත රහතන් වහන්සේගින් මේ උපාසක මහත්තයා පිංවතුන අර කැත්තා අරගෙන පිඹුරාව මේ පෙති ගහන්න පුළුවන් ගේ තරම් වුවහතක්කේ කැත්තෙ තිබුණා ඒ වගේම මරන්න පුළුවන් කම තිවුුණ ඉතින් මතක් වෙනෝ අනේමංවුදේ පානාතිපාතා වේරමණ සිික්කාපදං සමාධයාමි කියලා සමාදං වනානි ඒ නිසා මම මේක නොකළ යුතුයි කියලා පින්වතුන ඔහොම හිතනවා අපපහුවර පිම්ඹුර තද කරන්න කරන්න හිතනවා මරන්්ඩෝන කියලා ආපොහු හිතනවා එහෙම හොඳනෑ කියල. ඔහොමොහොම පින්මතුනි සිය දහස් වර සිතුවෙලි එනෝ මරණ චේත්තනාව එතකොට මේ උපාසක මහත්තයා තමන්ගේ අතීතිවිච්ච කැත්ත ඇතට විසික් කලා ගන්න බැරිවෙන්න මේක හින්දයි මට මෙ අරක සිතුවිලියෙන්නේ මේ සික්ෂාපදේ කඩන හිත එන්න එහෙමයි කියලා ඒ වෙලාවේදී අරසීල තේජස හින්දා පිඹුරාට මේ උපාසක මහත්තක ශරීරයේ ගිනි ගොඩක් වෙලා ගිනින්න වගේ දැනුනා පරා ක්‍රමෙන් කම ලිහිල් කරලා දරන්න ඇදිල ගියයි කියනවනේ. පිංමතුනි බලන්න එකට කියන්නේ සමාධාන විරති කියන මේ වච්චනය භාවිතා කරනවා. සමාධන් වෙච්චහින්දා අරක්ෂා කිරීමට කිය කියෙන. දැංගීලඟට තව විරති යත්තිී නො පිංමතුනි සමුච්චේද විරති කියලා. සමුච්චේද විරති කියල කියන්නේ සහ මුලින්ම. ඉබේම අයිං වෙච්ච උත්තමය. වය තමයි සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මේ උත්තමයන් වහන්සේලා පිින්මතුන ඉබේම පින්මතුනි ප්‍රාණගාතාදී පව්වලින් වැලකිලානින්නේ. ඒ උත්තමයන්ට කියනවා සමුච්චේද විරති කළේ ැන මාර්ගක් ඥානයෙන් තමයි ය නැතිවෙලා තියෙන්නේ. එතකොට මාර්ගක් ඥානයෙන් නැසු බැවින්. මග නැනින් නැසු බැවින් උන්වහන්සෙල්ලා සේතුගාතු නැවත කීට ප්‍රාණගාතාදී පාපයක් සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා උන්වහන්සෙලටගැන සමුච්චේද විරත්ති කියයනමි වච්චනය භාවිතා කරනවා. පිංමතුනි අපිට මේ ආර්යෂස්්ඨාගික මාර්ගයේ තියනනි සම්මාවාචචා සම්මාකම්මාන්ත සම්මා ආජීව කියලා අ. විශේසයේ මංගාටින් තුනක් ඒ තුන තමයිමිතන හඳුන්වන්නේ. අපිට නිවන් දකින්නට නම් මෙන්න මේ විරති කියන චයිසික තුන ඕන වෙනවා. හැබැයි පින්වතුනි ලෞකික අයට එකයන්න මිතාම ප්‍රථක් ජනායට මේ තුන එක විට වැඩ කරන්නේ නෑ. එකනි විරති තුන එක විට වැඩ කරන්නේ නෑ. එකඇනි දැන් ඔන්න අපි හිතමකෝ ප්‍රාණගාතයක් කරන්න ගියාමයාට, සම්මාකම්මාන්තය එම නැත්නම් ඒ විරතිය ඔහුට ඒ වෙලාවට වැඩ කරනවා එතකොට සම්මාවාච්චා වැඩ කරන්නේ නෑ. ඒමක දෙයා බොරු කියන්නගී නෑන පරුසවච්චන කියන්නගී නෑන එතකොට පින්වතුනි ඒ කෙන ඒ කර්මය ඒ වෙලාවටදැම්ප්‍රාණගාතය නම් සම්මාකම්මාන්තය බොරුවක් යන්න ගිහිල් ඒකින් වැලකුණානන් සම්මාවාචා විරතිය වැඩ කරනවා. එවගේ දිවිපවත්වන්න වැරදි විදිහට ගියානං ඒකින් වැලකිලා හිටියනං සම්මා ආජීවය වෙලාවට වැඩ කරන්නවා. පින්මතුනි ඒ ඒ වෙලාවට තමයි ඒ විරති යෙදෙන්නේ. හැබැයි යංකිසි කෙනෙක්. සෝවානාදී මාර්ග පලයන්ට පත්වනාද අන්න එඹදූ උත්තමයාන්ට මේ තුනම එක විට යෙදෙන. මොකදදුන්නාදලා කීයටවා සිද්ධ නොවනහින්දා. ප්‍රාණඝාතයක් හිතෙෙන්නෑ කරන්න. සොරකමක් හිතෙෙන්නෑ කරන්න. දැන් සාමාන්‍ය ප්‍රථක් ජනමිනිස්සුන්ට හිතෙනවා. හිතුනට අන්නර සීලේහින්දර් මාවැනිකෙනෙක් එහෙම නොකළ යුතුයාදී වද නොයෙක්දේවල් හිතලා ඒව නොකරඉන්නවා. අන්නේනි සාපිංමතුන ඔය තුන්නම එක විට යෙදෙන්න. ඒ ඒ වෙලාවට තමයි මේි හිතේ යෙදෙන්නේ. එතකොට ඒක නිසා තමයි වෙනම අරසෝභ හැම කුසල් සිතකම බොරුකීමෙන් වැලකීමේ සිතය දෙන්නෑන. හැම කුසල් සිතකම පින්වතුනි ප්‍රාණගාතයෙන් වැලකීමේ සිතය දෙන්නෑ න දන් දෙනකොට ප්‍රාණගාතයෙන් වැලකීමේ හිතක්්‍ය දෙන්නෑන ඒවල් ප්‍රාණගාතයක් කරන්න දෙන්නෑ නඒ වෙලාවට ඔන්න ඒවෙලාවට මදුරුවෙක් මරන්න හිතක්කාවොත් ඒකින් වලකි නෝ. නොමැර ුතුඉ එකල් හත්වයා බේරණ අදහසක්යෙනෝ. අභිධර්මය උගන්නනවා පින්වතුනි ඔය සමහර වෙලාවට හොඳ යහපත් දේවල් සිද්ධ කරනවා එකඇනි යහපත් වච්චන කියනවා එතවට ඊළඟට තමයි දහම් පොත් පච් කියවනවා අනුන්ගේ ගුණකථන කියවනවා පුුණ්්‍ය ක්‍රියාවක් මේව හැබැයි හැබැයි මේ වේරති කියන මේකට අයිති වෙන්නේ ෑදැ ඔයි සමහරලට අනුන්ගේ ගුණකිව්වට දහම් පොත්පච්කව්වට යහපත් වචන කතා කළට ඉතින්ද මේක විරති කියන සංඛ්‍යාවට අයිතිවෙන්නේ නැහැ කියලා ඒට වචනයක් භාවිතා කරනවා ඕහාර සම්මාවාච්චා කියලා එකන විවාහාර වසයෙන් සම්මාවාචාව දියුණවීමක් කියලා එමනතු අර චෛතිසිකයන්ට අයිති වෙනවා නෙමෙයි. පතුන ඒව සාමාන්‍යෙන් ලෝකයේ බෞද්ධෝ විතරන්නේමේ අබෞද්ධ පින්වතුම් පවා යහ පත් වචන කතා කරනවා යහ පත්වැඩ කරනවා ඉතින් ඒ වගේ දේවල් කරනවා ඉති ඒ කෝම ඕහාර සම්මාවාචාවක් බවට පත්වනවා ඉති ඒක නිසා අපිට මේ ආර්්‍යෂ්ඨාගික මාර්ගය යනකොට සීලේ රකින වයිකිලක් යැනි දැ පොහෝදා රකිනවයි කියලග කෙලෙින්ම සමාධන විරති ඊළඟට පංචසීලය රකිනවයි කියල කියන්නේ සමාධාන විරති ඒ විදිහට පිංවතුනිි චේතනා සම්මාවාචා යහපත් වචන කියනකොට පිංවතුනි මේ චේතනා සම්මාවාචා එහෙම නැත්නම් ඔය ඒක විරතියක් වෙන්න නෑ විරතියක් නං සම්මාවාචා චයිසිගේ සීලයට ඇතුළත්වන සිරඩැකීමේ ධර්මතාවයක් කිය කියලා තේරුම්ගන්නොන අපි බලමු ඇත්ත වසයෙන්ම සම්මාවාචා කියල කියන්නේ මොනොවද. මුසාවාදා වේරමනි බොරු කීමෙන් වැලකීම. බොරුකීමෙන් වැලකීම කියලක වාහම පින්වතුනේ අපි සමහර වෙලාවට බොරු කියනවා මේ දැන දැන සිනා මුසු බසිනුදු මුසවාකිව පරිජිවවි මේ විහිළුවටවත් බොරුවක් කිව්වොත් ඒක සිික්‍ෂාපද හානියක් බවට පත්වනෝ පින්වතුන් ඒක සුදුසුනේ අනුන් රවැ රැවැට්ටුනොත් ඒකෙන් අනිවාරයෙන්ම සිික්ෂාපද හානියක් බවට පත්වනෝ ඒ නිසා බොරුවක් යන හැඟීම ඒවගේම අනුන් රවට නාදහස බොරුවකීම කියලම අංග හතරක් මේ සිික්‍ෂාපදට පත්වෙන්න්න තිනවා ද ඒ නිසා මේ බොරු කීමෙන් වැලකීම කියෙනෙක සම්මාවාච්චාවා ඊළඟට තමයි පිස්සුනාවාචා ප්‍රිය සූ්‍ය වච්චන ප්‍රියසූ්‍ය ප්‍රියභාාවේ නැති කරන වච්චන මොනවද කේලාම් කීම මෙතනින් අහල එතන කියනවා එතනින් අහල මෙතන කියනවා එතකොට ඒ ප්‍රියභාාවේ නැති කරන වචනය අදැන් අපි හිතමකෝ කවුරුහරි කෙනෙක්ගේ අගුණක් තව කෙනෙක් එක කියනවා බලන්න අරයයි බිහෙම කිව්වනී කියලා. එතකොට පින්වතුනි එක පාරටම හිතෙන බලන්න මම මිච්චර දේවල් කල්ලා හරි කියලා ඒම හිතෙනවා මච්චර දේවල් කරලත් මේමයි කියල හිත නරක්වීමක් සිද්ධ වෙනවා. ඒ කර්මය කරගත්ෙ කෞදිතකොටට කියපු පුද්ගලයා. ඒ කෙනාට සසරේද තමන්ට ප්‍රියමනාප යහළු මිත්‍රාදීින් කිසි කෙනෙක් නැතුවේ යනෝ. තමන්ට භාර්ියාවක් තමන්ට සාමීක් දරුවූ නැතිවෙලා යනෝ. පවතුනි හේතුවමකද තමන්ට තමන්ම ප්‍රියනෑ කිසි කෙනෙකුට එහෙම තත්ත්වයක් ඇති වෙනෝ පින්වතුන මේ කර්මයාගේ විපාක වසයෙන් ඒක නිසා හරි බයානක කමක් තියෙනවාඒ කුණ්ඩ දාන රහතන් වහන්සේගේ කතාව ඒ පිළිබඳව පින්වතුනි ධර්මි දැක්ව වෙනෝ බොම භයන තත්ත්වයක්ත් ති නිදිග කතා කියන්න කාලවෙලාව නෙමයි එතකොට පංවතුනි ඔය විදිහට ප්‍රිය සූ්‍ය වච්චන. කේලාම් කීම ප්‍රියභාාවයේ බිඳවීම. කියන මෙන්න මේ කාරණය ඉතා භයානකයි. ප්‍රිය භාාවය බිඳවනය ක. ඊළඟ කාරණය තමයි පිින්මතුන පරුසාවාචා. පරුසාවාචචා කියලකන්නේ ඔය දරුණු නරක වචනකීමම නෙමෙයි. දැන් එදිනිදා වච්චනය වුනත් ටිකක් සැරකරල කතා කරනවනන් තු ඒක පරුස වච්චනයක් බවට පත්වනෝ. ඒ දැනගෙන න්නන පරුස වච්චනයක් කිව්වාම මේ එකමදේ පොඩිද දරුණු විදියට එක පාරට කියන කතා කරල හිතට උල් ඇැන්නෙන විදිට කියනවා. සාමාන්‍ය ඒ වච්චනයම බොහොම සම්මාවාචාවක් විදියට භාවිතා කරන්න පුළුවන් කරුණාවෙන්දායාවෙන්. ඇබැයි ඒදේ හලු කල්ල භාවිතා කරනවා. එතකොට එහෙමනම් ඒ එක පාරට ඕක ගන්න කියල කියන්නතුව ඕක ගනිින් කෙල් එකම දේගෙනවා එක පරුස වචනයක් බවට පත්වෙනෝ. අර හිතට උල්ලැනෙන වච්චන භාවිතා කරනවා. ඒ හුල් ඇැනෙන වච්චන භාවිතා කරනවා නම් පරුසාවාචා සංඛ්‍යාවට යනෝ. ජාසාවාච්චා නේල්ලා කන්නසුකා හදයංගමාව බහුජනකන්තා බහු ජනමනාපා යං වචනයක් වෙනවද නේලා උතුන් වෝ කන්න සුකා කනට හිත කරවූ සැපගෙන දෙන හදයංගම හදවතට එකඟවූ පෝරී පිරිසිදූ බහු ජනකන්තා බොහෝ ජනතාවගේ හිත ඇදගන්න බහුජන මනාපා, බොහෝ ජනතාවට මනාපෝු ජං වචනයක් වෙනවද එඹදූ වච්චාන බොහෝකුට කියන්නේ කියන මේ කාරණය අපි දියුණු කරගන්නට ඕන. පිින්වතුුණ ඊළඟට තමයි සම්ප්පලාපා. ප්‍රලාප කියල කියන්නේ මෙලොවට අර්ථයක් නැති පරලොවට අර්ථයක් නැති දෙෙඩවිලී වලට කියනවා ප්‍රලාප කියලා. ඕමනාවට වඩා දොඩවන අය එක ේ හිස්වච්චන දොඩවන අය නිරයට යනෝ. සමහර අය, මේ හි එකතුනාම දොඩෝනෝ. එ සමහරවෙල්ලාවට පාලුව මගහරවන්න වෙන්න පුළුවන්. ඒය වැරදිී. පිංවතුනි නිකං හිස්වච්චන ප්‍රලාප දෙඩවෙන්න එක බෞද්ධ ගතියක් නෙමෙයි. යහපත් වච්චන භාවිතා කරන්න පුරුදු වෙන්නට ඕන. ඒ නිසා මේ හිස්වච්චන කතාකිරීම හොඳනෑ. සම්පප්පලා පාකිල ගන්නේ එකයි. ඔන්න ඔඒ කියන කාරණම් මුසාවාදය පිසුනාවාච්චය. පරසාවාචය සම්පප්පලාපය කියන කාරණා හතර සම්මාවාචා කියනමි ගනීට අයිති වෙනෝ සම්මාකම්මන්ත කියනම ගනීයට අයිති වෙන්නේ පානාාතිපාතා අධින්නාදාන කාමී සුමිච්චාචාර කියන මෙන්න මේ කාරණත්තු වන කායකම්මන් තිදහා උත්තන් කියන මේ වච්චනය භාවිතා කරනවා ඒ කියන්නේ පිංමතුනිි ප්‍රාණගාත්තයක් සිද්ධ කරනවනං එක මහා බලවත් අකුසලයා සතෙකු මැරීම කියන එක බෝම බයානක එකක් ඉස්සර එක ඔය කාන්තාවක් බලු පැටියෙක් පස්සිං එනවාය කියලා ලැජ්ජාවිංක අනිත් මිනිස්වර විහිලු කළයි කියලා මොකදද සාමාන්‍යෙන් බලුපැටියෙක් පස්සෙන් එන කොටිඉතිම් මහත්තය වෙන්න ඇතියෝයනනිදකී කියිය ඕහොම ක කියලා අරු විහිලු කරනවනි ඕකට ලැජ්ජාවට පත්වෙලා පින්වතුන මේ කාන්තාව මොකද කළේ ලින්ඳට වතුරගේන්නේ යනකොට මේ බලුපැටිය පස්සෙන්වා වහම බලුපැටියාගේ බෙල්ලි අර කලේ ගැටගහලා එහෙම මේ පින්වතුනි වැලිපොරවල වතුරට දැම්මන ඉතින් ඒ සත්්‍යයා දියගිලිල මරණයට පත්වනා ඒ කර්මි විපාක වසේ නිරයේ දුක් විඳල්ල විඳල ඇවිල් ඇවිල්ලා පිංවතුනි ආත්ම භාව දාහත්තරක්. අපේ බුදුරජාණන් වහන්සගේ කාලෙ වෙනකොට ආත් තාහතරවෙෙන ආත්ම භාවය නෑ මනුස්සලෝක ඉපදිල්ලා නැවනැගල යනකොට පිින්වතුනි නාවිකයකයුකි භාරයාව වෙලා ඉන්නකොට නැවනතර වනාට පස්සේ කාලකණ්්‍යයා හොයනකොට මේ භාරියාව තමයි යහෝනේ අර විදිහටම වැලි කලයක් බෙල්ලි බැඳල පිින්වතුනි වතුරට දැම්ම නාාවකයාගේ පෙදාන නැවියාගේ භාරියාව වනත් කරන්න දෙයක් නෑ මොකද හේතුව මහමුහුදට දාණ්ඩුවන ඉබේම නැම ක්‍රියාත්මකෝ වුණා නැව ගමන් කලාර කාන්තාව දිට දැම්මාම කරමී කැහැටි බලන්න එහෙම ස්වභාවයක් තිනෝ ඊළංඟට තමයි පින්මතුනි එක මනුස්සේක ඔය ග ගවයන් කරත්ත බඳිනවවැන ඉතින් ගොනුන් අයුදලා කරත්ත යුදවල ගැල් වල බඩු පටවගෙන යනවනේ. ඉතින් කෝමහරි එක ගවයෙක් මුදලට අරගෙන වෙල ගයා කෝමහරි මේ කරත්ත බඳින්න පුොහුණු කරනවා. හරියටම පිින්මතුනි මේ කරත්තේ බැඳල ටික දුරක් ්‍යනෝ මේ ගවයා යන්නෙ නෑ. ති එහෙම ලගන්න තමයි බලන්නේ ගිතින් කොහොම හරි මෙහෙම සතුන් කන්න දීල තියාගිනිි තල වැඩක් නෑ කියල මොකදකළ පිදුරු ටිකක් දාළ ගිනි තබව කියනවන ඒ කර්මයේ විපාකවාසේ නිරේගිහිල්ල දුක්විඳල්ල විඳල්ලා අතිසේ කටුක දුක්විඳලා අපේ බුදුරජාණන් මහන්සගේ කාලෙ පින්ංහතුනේ කාක්කෙක් වෙලා ඉපදිල්ලා අහසේ ප්‍යාසර කරනකොට රියටම එක ගෙදරකට ගෙනන ඇවිලිල්ල ඔය ගින්නමැදන් යන්න වුණා. ඉබේ ඇැවුුණා එතැන මාළු වෙලා දැවිල වැටන ඒ සත්වයා පින්ංමතුනි ගිනි ගොඩට වැටුණ පිච්චිලා. එතින් ඒ කර්ම විපාකය එහෙම තියෙනවා. එතිං ඒක නිසා හරි භයානක අර ළමයි කියපනෙක් හදදනෙක් එකතු වෙලා තලගොය පින්මතුන ගල්ලන බෙනක හිර කලේ ඒ කර්මි විපාක වසයෙන්. බොහෝ දුක් පිඳ ලඇවිල්ලන්තිමේදී ගල්ලෙනකට හිරවෙලා දුක්විදින්න සිද්දුවනිී භික්‍ූන්හන්සල වසයෙන් හත් නම වෙලා ඉපදිච්ච වෙලා මෙක තින භයානකම පුළුවන් තරන් තේරුන් අරගෙන සසරේ බිය දැනගෙන අවබෝධයෙන් වැඩකටයුතු සිද්ධ කරන්නඩුවන. ඒතින් මොසාවාදගන ප්‍රාණගහතයෙන් වැලකීම සම්මා කම්මන්තයයි. ඒනඟට තමයි පින්ංවතුනි අධින්නාදානය නොදුන් පට නුදුන් නූල් පටකුදු මට එපා කියන හැඟීම තිෙන්ඩුවන අනුන් නුදුන් දෙයක් හොර සිතිං කීයට වත් ගන්න හොඳනෑ එහෙම ගත්තොත් ඒක පාරාජගාවකට එහෙම නැත්නම් අධින් නාධාන ශික්ෂාපදියට පත්වනෝ ඇතින් එහෙම අවශ්‍ය නැතිවිදියට තමන් දැහැමින් සෙමෙන් උපයාා සපයා ගත්තා වූ දෙයක්ම ලබාගන්න ටඕන එහෙම ගත්තේ නැතිව වුණොත් භයානක කමක් තියෙනවා. ඉතින් පින්ංමතුනි සොර සිතින් ගත් තොච්චමක්. සංසාර දුක්විනින්න සිද්ධ වෙනවා. ඒකින් වැලකෙන ගතියට කියනවා පිින්වතුනි සම්මාකම්මන්ත කියලා. ඊළඟට තමයි කාමමිත්‍යාචාරය. කාම මිත්‍යාචාරය කිව්වාහම පින්වතුනි පරපුරුෂයන් පරභාරියාවන් අම්මා විසිං රකින තාත්තා විසිං රකින. සාමයා විසිං රකින. ඒවගේම සහෝදරයා විසින් රකින සහෝදරිය විසිං රකින මේ විදියට පින්වතුනිි කාන්තාවවින්න. ඒ අය සොයාගෙන යනෝ. පිින්වතුනි යෙහෙෙනම් කාම මිත්‍යාචාර පාපියයට අයිති වෙනෝ. ගෙවගේම පරපුරු සයනුත් එහෙමයි. භාර්යාවයින් මයිකෝ මවුපියන් ඉන්න සොයල බලන්න මේ විදියට කටයුතු කරන මේ පුරුස්යන් සොයාගෙන යන කාන්තාවන්ට ඒ කාන්තෙන් මිච්චාචාරයට අයිති වෙනෝ. කොහොම නමුන් ලෝක හොයාගන්න නෑ මිච්චාචාරයට අහු නෝන කෙනෙක්. ඒ නිසා මිච්චාචාරයයේ බොහොම බයානකයි බොහොම දුක්මිඳන්න සිද්ධ වෙනවා සසරේදී පින්මතුනෙ නිරේට යනවා කුම්බාන්්ඩයන් වෙලා උප්පත්තිය ලබනවා බොහොම භයානකකමක් තියෙනවා. ඊළඟට තමයි පින්මතුනි. මේ කියන කාරණාතුන සම්මා කම්මන්ත කියන ගානට අයිති වෙනවා. සම්මා කම්මන්තය යමික් දියුණු කරනව නං ඒ කියන්නේ එක ඇැන මේවායින් වැලකීම නම් වෝ කාරණාතුන දියුණු කරනව නං ඒකාන්තෙන් ඔහුගේ කයි පිරිසිදු භාවය ඇතිවෙනවා. මේ එතකොට ඒකට කියන විරත්ති කියන වච්චනය සම්මා කම්මන්ත විරති. ඊළඟට තමයි සම්මා ආජීව. අභිධර්මය කියනව පින්වතුනි මේ ලෝකයේ පව් කරන්නන් අතර ජීවිතය ගටගහගන්න පව්කරන අය ඉන්නවා. එදි ඒ ආජීවය හේතුකොටගෙන මෙන්න මේ කියන ප්‍රාණගාත්්‍යයාදී සත්ක දෑරුම් සිික්‍ෂාපද කඩාගන්න කෙනාට. ඒවගේම පින්වතුන ඒ කෙනාට වාය එහෙම ජීවිතය පවත්තනව නං නොය ක්‍රම කරලා ඒනම් ඒ කෙනට අනිවාරයෙන්ම මේ මිච්චා ජීව සංඛ්‍යාත වැරදි දුරාජීවයක් ඔහුට ඇති වෙනවා ඒ නිසා එක හරි බයානකයි වැරදි දිවි පැවැත්මා දැන් ගත්තාහම තමන්ග නිවැරදි ජීවිතාවක් ජීවිකා වක්ග්‍යෙවන්න වාසනාව තියෙනවනන් දැම් බලන්න තමන් අනුභව කරන දේවල් තමන්ගේ අම්ම තාත්තා වැරදි වැඩ කරලා මත් අතුර වෙළදාම් කරලා ඒවාගේම මස්මාංස වෙළදාම් කරලා වැරදි දිවි පැවැත්වීම් කරල්ලා එකේක වෘතිීං හියදිල වැරදි විදියට ගේන කෑමද මම කන්නේ එහෙනම් මටේවේපා කියලා වතුනින් නොකාන් නොබී මරණයට පත්වීම උතුන් හැබැයි වැරදි දේවල් කනවා කියන්නේ වසකනුව වගේ වැඩක් ජීවිතේ පවත්වන්න ඇදුුම් පැළනුම් අඳින්නේ අධහාර්මික උපයාගත්තා වූ ධනෙන්ද. හොඳට හිතල බලන්න. බුදු පසේබුදු මහරහතන් වහන්සිල කවදාවත් එහෙම කරන්න සමහර වෙලාවට දමන්ගේ ජීවිකාව පිණිස මේ ශ්‍රමණ බ්‍රාක්්මණයෝ ඇතැම් සීලාදී ගුණධර්ම උතුන්... ගුණ දහම් ආදීදේවල් මට තියෙනවාය කියලා බොරු හැඟවීීමම් කරනවා බොරුකයානුන් රවට්ටනවා වංචාකොට ලාබලබනවා අනුන් කෙරෙහි නැතිගුණ වරණනා කොට ඒ අයගේ නැතිගුණ වරණනාකොට පිංමතුනේ ප්‍රයෝගෙන්ඔුන් සතුටු කරවගන්නවා ඉතින් ඒවගේම තමයි තමාතුළ ස්වභාාවීමම නැති සාන්තේරියාව් බොරු බිම බලාගෙන ඇඟ හෙළවෙන්නේ නැතුව අදධක බැඳගන්න ඔහොම ඒ සාන්තිරියාව පවත්වන්න උත්සාහ කරනවා එක සාභාවිකව ගුණධරමපුරනකොට පිංමතුනිි කයිසාන්ත වෙන. හැබැයි පතුනි තමන්නිකං ආරෝපණය කරගත්තුම් අනුන් රවට්ටන අදහසින් ගමන් කරන සටකපටියෙක් බවට පත්වෙන්න හොඳ නෑ. අනුන් ඉදිරියේ පවතා සිල්වතෙක් ගුණවතෙක් සමාධිය ඇත්තිකෙනෙක් ධ්‍යානමාර්ග පලාදී. උත්තරී මනුස්ස ධර්ම ඇති කෙනෙක් කියලා. අනුන් රවට්ටල ප්‍රයෝජනය ලබාගන්න පිින්වතුනි මේ වගේ වැරදි විදියට ඒ විදියට ප්‍රත්්‍යලාබොහොයා ගන්න කටයුතු කරන ශ්‍රමණ බ්්‍රාග්මණයෝ ඉන්නවා. ඒ නිසා පිංමතුන . තවස් සමහර මිනිස්තු ඉන්නව දැන් ඔන්න අමාරුවවැටෙන මිනිස්තුවින්නවා. ධනය නැතුව ඉඩකඩන් රාජසන්තක වෙනෝ එම නැත්නම් බැංකුවලට යනෝ ඒ වගේ ප්‍රශ්න වෙනෝ. ඒ වගේ අයිගාවට ගිහිල්ල බොහොම උදව් කරන අදහ සිංගිහිල්ලා. ඒ අයට ධනය දීල්ලා. ඒවගේම දෙන මුදලට අර ඔප්පුවාදී දේවල් තමන් වෙත හරවගෙන බැලෝන් එක ගෙව්වට පස්සේ අනිවාරයෙන්ම ඔබට මේසියල්ලම නැවත් අපි ලබා දෙනවා කියලා. පින්වත්තුනි වැඩි පොලියක් ගන්න බලාපොරොත්තුෙන් ඒ විදියට වැරදි විදිහට කටයුතු කරනවා. ටිකාල වැඩී පොලියක් ගෙවාගන්න බැරි බව දන්නො මෙයාට. එති මෙයාගේ ඉඩකඩන්ටික මට අයිති වෙනව කියලත් දන්නවා. ඉතින් එහෙම පුද්ජලය මොකද කරන්නේ ඒ විදියට මේම කරහ ම අර මිනිස්සුත් අහවෙේ ඉතින්. අරමනස්සයට ගෙවාගන්න බැරිවෙනකොට හරිටම නියමිත දවසේනෝ ඊට පෙරදවසෙ සමහරවෙලාබට මිල මුදල් අරගෙන යනකොට අරමණුස්සේ මගහැරල ඉඳලා අන්තිමේදී පිින්මතුුණ ඊළඟ පස්සුවදාාවෙනකොට දැන්කරන්න දෙයක් නෑ. ඔබට දීපු කාලය ඉවරයි කියෙල තමන් සන්තක කරගන්න. ඒවාගේ අධහාර්මික පුද්දලයංඉන්න. ගෙදිින් එහෙම කට්ටි ඒවිදියට ලාබොහොය ලයුතු පොලිය ඒ එකතු කරලා ඒවගේම ඔයි විදිහට වද දෙන ගෙවගේම අනුන් රවටන පුද්ගලයන්. ඒගේ අධර්මික දිවිපවත්වන පුද්ජලයන් පිින්මතුන මිච්චා ජීවියට අයිති වෙනවා. ඒ දරුවන්ට පවා ඒ වස කන්න දෙන්නේ. භාර්ියාවට පවා වසකන්න දෙන්නේ. ඉතිං ඒවා හරි භයානකයි. මෙවැනි ජීවිකාවන්ගේ දොස්දැකලා මිත්‍යාජීවයෙන් වෙන්වෙලා. යහ පද්ජී විකාවක් කරනවනං එක සම්මා ආජීව විරති කියන වචනය භාවිතා කරන. උපසම්පදා සාමන් වහන්සේලාට තියෙනව පාරාජිකා සංගාධශේෂ තුල්ලච්චය ඒවගේම පාචිත්තිය පාටි දේශනීය දුස්කට කියලා මේ ශික්ෂා පද ඒවා වියතික්‍රමණය කරලා කඩ කරලා කුහැ ඒවගේම ලපනානේ මිත්ති කතා. නිප්පේසි කතා ලාබේනලා බන් නිජිගිංසනතා කියලා බැරදි තියෙනවා. ඒවා පිංවතුනි සිද්ධ කරලා පැවිදි ජීවිතය වඋුුණ අජ්‍ය වනවනම් බොරුවට සිවරක් පොරවගෙන ඉන්නක විතරයි අන්තිමේ දීපිංවතුනි ශ්‍රමණ ගුණයක් නෑ වැරදි දිවි පැවැත්මක් තියෙන්නේ. ඒ නිසා ඒ මිච්චා ජීවියට අයිති වෙනවා. ඒෙනිසා ඔය ඒ කතාවං අනිවාරයෙන් තේරුම් අරගෙන ඔය සම්පත්ත විරති, සමාධාන විරති සමුච්චේද විරතිී කියන මේ විරතින් අපි දියුණු කරගන්න ටඕන. ඒවා ආර්්‍යස්ටාංගික මාර්ගය වැඩීමක් බවට පත්වනෝ. එදින් මේ පිංකං කරනකොට ඔන්න ඔය කියන ගුණාංග අපි දියුණු කරගන්න ඕන. ඉතිින් සීලි ආරක්ෂා කරගන්නකොට මේ ගුණාංග දියුණු වෙනෝ හැම දෙනාට මේ කාන්තෙම් ගෙවෙන හැම මොහොතක්ගානෙම සම්මාවා චාව දියුණුවේවා. ගෙන හැම මොහොතක්ගානෙම සම්මා කම්මන්තය දියුණු වේවා. ගෙවෙන හැම මොහොතක්ගානම සම්මා ආජීවය දියුණු වේවා. මේවිරති ධර්ම තුනත්ත එක් ක අපි දැන් ඉගෙනගෙන තියෙනවා සෝබන චෛතිසික විසි දෙකක්. ඉස්සල්ල දහනමයක් කිව්වා පිස්ස විසේක විසි දෙක මේ වීරති චෛතසික තුන. එතවන මේ විසි දෙකක් වූ චෛසික ධර්මයන් නිරන්තරයම දියුණු කරගන්න ඒවාගේම සිතඟි දියුණු කරගන්න හැම දෙනාටම වාසනා සම්පත්්‍යය ලැබේවා. සුවසේම පාර්මී ගුණ දියුණු කරගෙන උතුන් චතුරාරි සත්‍යය ධර්මය අවබෝධ කරගන්නත් ලැබේවා කියලා සිරුවාද පාර්තනය සිද්ධ කරනවා අද ඉතින් මේ උතුන් අභිධර්ම චන්දරිකා මේ වැඩ සටහනේ දායකත්වය දර්ගු පිින්වතුන් හැම දෙනාටම සියලු යහපත සැනසිල්ල උදා පත්වේවා. නිදුක් නීරෝගී සුවදීර්ගායු සම්පත්තිය ලැබේවා පෙරපින් මතුවේවා මිතන පතන සියලු පැතුමං හිටුුවේවා සුවසේම පාරමී ගුණ දියුණුවේවා කායි්චිත්ත පීඩාවක් කිසි විටගවත් නොමවේවා කායිකමානසික සැනසිල්ල නිරන්තරේෙන් ඇතිවේවා සතරසති පට්ඨානාදී බෝධිපාක්සික ධර්ම දියුණුවේවා. එවගේම නමින්මියගිය ඥාතීන්ටමී පින්ං අත්වේවා නුමෝදං විත්වා. ඇත්තුෝ සැපවත්තෙත්වා. සියලු දෙවියෝ අනුමෝ දංවෙත්වා දෙවු රැකවරණය ආරක්ෂවාසිරවාදේ නිරන්තරයෙන්ම සලසාධෙත්වා ටීVී දිදුළ බෞද්ධ මාධ්‍ය ජාලී ගරු සභාපති අති පූජනීය මාලිගා විලහස්සජී මහා සාමීන්ද්‍රයාණන් වහන්සේට කාරය මණ්ඩලයට සියලු දෙනාට අයුරාරෝග්‍ය සැප විහරණ සැලසේවා. එවගේම, හැම දෙනාාම හැමකල්ලි නිදුක්වේවා නීරෝගිවේවා සුවපත්වේවා, ආයුසිං වැඩේවා වරණහිං වැඩේවා සැපිං වැඩේවා, බලයිං වැඩේවා, ප්‍රඥාාවං වැඩේවා. චින්තාමානිික් රත්නයක් බද්‍රගටයක් කල්පරක්ෂයක් මෙින් හිතු පැතුූ සම්පන් මුදුන් පත්වේවා. මෙලවජයගෙන පරළොුවජයගෙන සසරජයගෙන පාරමී ගමනමුදුන් පත්වේවා. ඇම දෙ නාටම සම්මා සම්බුද්ධ ශාසනයෙහි. පරාජිතව විරාජිතවා ප්‍රමාදීව පාරමී ගුණ පිළිවෙත් පුරාගෙන අනන්ත බුදු පසේබුදු මහරහතන් වහන්සේලා නිවීසනසේ පැමිණ වැඩ වදාළ අජරාමර සාන්ත ප්‍රවරාග්‍ර අමාමහානිවනෙන් සැනසෙන්න්නත් ලැබේවා ලැබේවා කියලා සිර්වාද පාර්තනය සිද්ධ කරනවා හොඳයි දෙවියන්ට පින්ෙමෝ Aaka sadta acebu mata dewa nagamahiddhika penyantang anuomodhiwa cirang rakan Tubudesa senang cirang rakan tudha senang cirang rakan Tubudes sakan cirangrakkan Tuan sadati saya me temma ruang sarnai